අයිබන් සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එකක් බලන එකතු වෙන සියලුම දෙනාට. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ දින කිහිපයකට කලින් වීඩියෝ එක දාන්න plan කරගෙන හිටියත් මට කරගන්න බැරි වුණා. නමුත් මේ වීඩියෝ එක දාන්න අවශ්‍යමයි කියන ඇඟීම හිතට ආව මොකද හේතුව මටත් මේකේ අත්දැකීම ගන්න සිද්ධ වුණා යම් කිසි අවස්ථාවකදී. ඉතින් ඒ නිසා මේක ගොඩක් වෙලාවට බලපාවි හැමෝටම කියන කාරණාවත් එක්ක කාට හරි වෙන්න තියෙන ගැටලුවක් නැති කරගන්න එහෙම නැත්නම් තේරුම් අරගෙන දැනුවත් වෙලා හිටියොත් මේ දේවල් වලින් ගැලවෙන්න පුළුවන් නිසා පැහැදිලි කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ යෝගය ගුරු චණ්ඩාලකින් යෝගය විදිහට තමයි හඳුන්වන්නේ. මේ ගුරු චණ්ඩාලකින් යෝගය ගුරු සහ රාහු එකට තැම්පත් වීම මේ දිනවල ගුරු ග්‍රහයා සහ රාහු කියන ග්‍රහයා මේෂ රාශියේ තමයි තැම්පත් වෙලා ඉන්නේ. මේක ඔයාලට බලපාන්නේ කොහොමද? මේක මැයි මාසයේ 27 සිට ඔක්තෝබර් 30 දක්වා තදින්ම බලපාන කාල සීමාවක් වෙනවා. ඒ නිසා අපි නම් ඒ ගැන දැනගනිමු. ඊට කලින් මතක් කරන්න කැමතියි කාට හරි විස්තරාත්මකව පැහැදිලිවම ඔයාලට හොඳ දැනුවත් කිරීමක් එක්ක සෑම දෙයක් ගැනම සම්පූර්ණයෙන්ම කේන්දර පරීක්ෂාව කරගන්න අවශ්‍ය නම් මේ දිනවල රුපියල් 1000යි අය කරන්නේ 02-97155-686-6694 කියන අංකයට WhatsApp කරලා මම සම්බන්ධ කරගන්න පුළුවන්. එක් දිනෙන් පරීක්ෂා කරගන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේක සාමාන්‍ය ක්‍රමය යටතේ දින කිහිපයක් ගත වෙන විදිහට අතන ලැබෙන විදිහට ගොඩක් වෙලාවට දින 3-4 සිට 7 දක්වා කාලයක් වැය වෙන්නත් පුළුවන් හැකියාව තියෙන නිසා ඒ ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න. ලැබිලා තියෙන කේන්දරත් අනිවාර්යයෙන්ම හැමෝටම පරීක්ෂා කරලා ලියනවා. ඒ සෑම දෙයක්ම මම කාලය වැඩි වුණා කියලා හිර වුණා කියලා අඩුවෙන් විනාඩි 3-4-10 බල්ලෙවන්නේ නැහැ. හැමෝටම විනාඩි 25-30ක් වගේ කාල සීමාවක් දක්වා දීර්ඝ විස්තර සෑම දෙයක් ගැනම සඳහන් කළා තමයි පරීක්ෂා කරලා. එවන්නේ එහෙනම් අපි බලමු මොකද්ද මේ ගුරු චණ්ඩාල කියන යෝගය නැත්නම් ගුරු සහ රාහු. ගුරු කියලා කියන්නේ බ්‍රහස්පති ග්‍රහය. ඒ වගේම තමයි චණ්ඩාල කියලා කියනවා අපි රාහු කියන ග්‍රහයට. එතකොට මේ ගුරු කියන ගහ අපි දන්නවා ඥානය, විස්ඩම් එක කියන එක. එතකොට දුරදිග බලලා වැඩ කටයුතු කිරීම, බුද්ධියෙන් වැඩ කටයුතු කිරීම සහ තමන් දැනුමත් එක්ක සෑම දෙයක්ම අත්හදා බලලා සෑම දෙයක්ම ප්‍රතිඵල ගැන හිතලා බලලා කටයුතු කිරීම තමයි ගුරුමූලිකව ගුරුගහයාගේ බලවත් වීමත් එක්ක අපිට දැක ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි රාහු කියලා කියන්නේ මායාවක්. රාහු කියලා කියන්නේ මුලාව, රැවටීම, කන්ෆියුස් වෙනවා. ඒ වගේ තමයි කුතුහලෙන් ජීවත් වෙනවා. හරි වැරද්ද මොකද්ද, හරිදී මොකද්ද, වැරදිදී මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී මෙන්න මේ ග්‍රහයන් දෙන්න එකතැනක ආවට පස්සේ මේ දිනවල අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්නවා ගුරු මාරුව සිද්ධ වුණා, ගුරු ගහයා මේෂ රාශිගත වුණා, රාහු කියන ගහයා ඉන්නේ මේෂ රාශියමයි. එතකොට මේ රාහු කේතු මාරුව දක්වා, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 30 දක්වා මේ ගුරු චණ්ඩාල කියන යෝගය තියෙනවා. එතකොට මේ වගේ වෙනස් විදිහේ ග්‍රහයන් දෙන්නේ එකට තැම්පත් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා අපි නම් පරීක්ෂා කරලා බලමු. ඔයාලට මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී හරි දේ වැරදි කියලා දකිනවා, වැරදි දේ හරි කියලා පේනවා. ඒක හේතු වෙන්නේ මෙන්න මේ විදිහට. අපි හිතුවොත් එම ගුරු කියන ගහයාගේ සම්බන්ධ වීමත් එක්ක අපි හැම දෙයක් ගැනම මොදින් කල්පනා කරලා බලලා හිතලා අවසාන ලැබෙන ප්‍රතිඵලය මොකද්ද, ඒකෙන් කාට හරි හොදක් වෙනවද නරකක් වෙනවද කියලා බලලා තමයි තීරණ කරන්නේ. නමුත් රාහු කියන ගහයාගේ සම්බන්ධතාවය මෙතෙන්ට ආවට පස්සේ රාහු ගුරු ගහයා ළඟින් හරි ගුරු ගහයාට ආසන්නව හරි අංශක ගණන් වලින් ළඟලා හිටියොත් ඔයාලගේ කේන්දරයේ ඕනෑම තැනක රාහු සහ ගුරු කියන ග්‍රහයන් දෙන්නා එක තැන හරි නැත්තම් කේතුත් එක්ක රාහු හරි රාහුත් එක්ක කේතු හරි නැත්තම් ඒ වගේ ගුරු ගහයා තැන්පත් වෙලා හිටියොත් එහෙම ඔයාලට මෙතෙන්දි මේ ගුරු චණ්ඩාල කියන යෝගයේ අත්‍යන්තයෙන් තියෙනවා. විශේෂයෙන්ම ගුරුයි රාහුයි එකට තැන්පත් වීම තමයි ගොඩක්ම ඔයාලට බලපාන්නේ. ඉතින් මේ බලපෑම ගැන බලුවොත් එහෙම ඔයාලා ගොඩක් වෙලාවට රාහු කියන ගහයා පිට පෙන්නන්නේ මායාව, කෙටි ක්‍රම. ගොඩක් වෙලාවට පොතක් පතක් කියවලා ඉගෙන ගන්න දරුවා ඒ දේවල් කියවලා ඉගෙනගෙන ඒ වගේම වැඩ කටයුතු කරලා ජොබ් එකක් කරලා මුදල් උපයනා වෙනකොට කෙටි ක්‍රම භාවිතා කරන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට සූදු වගේ දේවල්ට බැහැ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අස්වරේස් වගේ දේවල් වලට, ලොතරැයි ටිකට් වගේ දේවල් වලට කෙටි ක්‍රම භාවිතා කරමින් මට මේ දේ කරගන්න පුළුවන් කියන හැඟීම අර රාහුගේ මානසිකත්වයත් එක්ක ඔලුවට එනවා. ඒ කියන්නේ අර අපි හිතනවා සාමාන්‍ය මට මේක කරලා අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. හැම දවසක දිනනවා. අන්නේ වෙන්නේ දේවල් තමයි මේ රාහුගේ බලපෑමත් එක්ක තියෙන්නේ. මේ දේවල් සෑම විදිහට අපිට ගන්න පුළුවන්. රාහු කියන ගහයා අපිට විශේෂයෙන්ම බලපවත් විදිහට ඔයගේ කේන්දරයට ආවොත් එහෙම අපි හිතමු හතරවැන්නට හරි නැත්නම් ලග්නේට හරි වගේ ස්ථානකට ගියොත් ඔයාලට අනිවාර්යයෙන්ම හිතන දේ කරන්න ඕන. ඒතොර රාහු ඔයාලට එක දෙයක් සපෝට් එකක් දෙනවා. ඔයාලා හිතන අරමුණට යන්න ඔයාලට සපෝට් එක දෙනවා. ඒ නිසා තමයි රාහු ලග්නේ ඉන්න කෙනාට
හිතන හිතන දේ කරන්න හිතෙන්නේ රටකට යන්න හිතනොත් රටකට යන්න හිතනවා මොනවා දෙයක් කරන්න හිතනොත් ඒ දේ වෙනුවේ මහන්සි වෙනවා එතකොට ඒක අර අවසාන ප්‍රතිඵලය ලැබෙයිද හොඳයිද කියලා හිතෙන්නේ නැහැ යාට පේන්නේ කියන්නේ ඕනෑම කෙනෙකුට පේන්නේ මේ මම කරන දේ හරි මේකේ මට දේවල් කරගන්න පුළුවන් මට මේක කරොත් එහෙම සල්ලි ගන්න පුළුවන් මේකට මහන්සිලා වැඩ කරන්න ඕනේ නැහැ පැය දෙකක් වැඩ කරාම හොඳටම ඇති ෆෝන් එකක් අතේ තිබ්බම හොඳටම ඇති කියන අර මායාව අපි ඔළුවට වැටෙනවා රාහුගේ බලවත් වීමත් එක්ක එතකොට අපි දන්නේ නැහැ ඇත්තටම හරිද මොකද්ද වැරදිද මොකද්ද අපි ඒක කරන්න උත්සාහ කරනවා හැබැයි එතනින් පස්සේ ටිකක් අර වෙනස් වුණාට පස්සේ රාහුගේ සහ ගුරුගහයාගේ ටිකක් දුරස් වීමක් එක්ක දැන් මේ දිනවල ඉන්නේ රාහු සහ ගුරු දෙන්නම අස්සෙද කියන නැකතේ එතකොට ගුරුගහය අස්සෙද නැකතේ හතරවන පාදයේ තමයි ඉන්නේ ඒක කේතුට සම්බන්ධ නැකතක් වෙනවා රාහු ඉන්නේ අස්සෙද නැකතේ තුන්වන පාදයේ ඉතින් දෙන්නම ඉන්නේ එකම තැන තැම්පත් වෙලා වගේ එකම අංශක ගණන් වලින් තමයි තැම්පත් වෙලා ඉන්නේ චුට්ටක් එහෙට මෙහෙට වෙලා තියෙනවා ඉතින් දැන් සතියක් විතර කාලයක් තිස්සේ චුට්ටු චුට්ට වෙනස් වීම පාදේ නමුත් එතෙන්දී යම් කිසි අපේ මානසිකත්වය අපේ වැඩ කරන විලාසය වෙනස් වෙනන් වෙනස් කරන්න උත්සාහ කරනවා එතකොට අපි හිතනවා මේ වික කරන දවසේ වෙනම කරේ දැන් පටන් ගන්නවා බිස්නස් එකක් පටන් ගන්නවා මේක කරොත් හරිය නැත්නම් මොනවා හරි දැන් සූදුවක් පටන් ගන්නවා මේකෙන් දිරන්න පුළුවන් ඉක්මනින් අපිට ඔන්න ඒ කාරණේ ඔළුවට එනවා ඉතින් එතකොට ගුරු චණ්ඩාල කියන යෝගය කියලා කියන්නේ ගුරු ගහයාගේ ඥානයේ බුද්ධිය දුරදිග බලලා කටයුතු කිරීම වෙනුවට රාහුගේ මායාව මුලාව කියන එක ඔළුවට ඇවිල්ලා ඉස්සරහට පෙන්නනවා අපිට ඔයාලා ඕක කරන්න එපා ඕක කරලා තේරුමක් නැහැ ඕක කරලා කවදා දිනු වෙන්නද ඕක කරලා ඇති වැඩක් වෙන්නේ නැහැ මෙන්න මේක කරන්න කියලා ඔළුවට වැටෙනවා අන්න ඒ නිසා තමයි රාහුගේ කාල සීමාවක් අන්තර දසා කාලයන් වල රටකට යන්න ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ රටවලට යන්න හිතෙන්නේ මොකද රාහු කියන ගහ ගමන් කරන්නේ අනිත් පැත්තට අනිත් ග්‍රහයන් ගණන් කරන පැත්තක නෙවෙයි රාහු කේතු ගමන් කරන්නේ ආපස්සට ගමන් කරන්නේ අපේ ඔළුව අනිත් පැත්තට කරකලා ආපස්සට වැඩ කරන විදිහට කටයුතු කරනවා ඒතර අපි වැඩ කරන්නේ අර කරගෙන ආපු විදිහට නෙවෙයි ඔන්න ආපස්සට ගිහිල්ලා රිවර්ස් කරන්න පටන් ගන්නවා වෙනස්ම ක්‍රමයන් භාවිත කරනවා එක්ක විදේශගත වෙන නැත්නම් වෙන මොන හරි දේවල් ෂෝට් විදිහට කෙටි ක්‍රම වලින් 11 වෙනේ රාහු ගහ ඉන්නවනම් ඔයාලට ආදායම් මාර්ග කිහිපයක් ලබා ගන්න පුළුවන් කෙටි ක්‍රම වලින් ඒතර නොයෙකුත් ආකාරයේ දේවල් ඒතර ඇතුළත් වෙනවා ඉතින් ඒ දේවල් අවසානයේදී Tamanට නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න විදිහට තමයි එන්නේ ඉතින් මෙන්න මේක තමයි මේ ගුරු චණ්ඩාල කියන යෝගේ බලපෑම ඉතින් ඔයාලා මම කෙටියෙන් පැහැදිලි කරේ ඔයාලට සරලව කිව්වොත් මම හිතන්නේ තේරුම් ගන්න අවස්ථාව ලැබුණා අර ගුරුගේ දුරදිග බලලා කටයුතු කිරීම රාහු වෙනස් කරලා ඔළුවට වෙන වෙන දේවල් දානවා එතකොට ඔළුව තමන් කරගෙන යන වැඩ කටයුතු අවුල් කරලා වෙන දේවල් කරන්න මහන්සි වීම එහෙනම් හැමෝටම ජය වේවා මේක ඔක්තෝබර් මාසේ වෙනකන් තියෙනවා පරිස්සම් වෙන්න සෑම දෙයක්ම තීරණය කරන්න කලින්